Hello, hello, hello. Come with me. Only thing I mama Sira Aawa tek Rasaduna YouTube channel leke Sira tek Sri Lankan podcast karagena loke uturu kone thiyena Finland wala Tampere kiyana lassana city eke Natal samaye Natal asiriyath walata aragena. Ithin kohomada me dawasala mokada wenne? Tika dawasekin mata walata api podcast ekeng hambennat beruna. Me dawasala mokada tatte Lankawa? Lankawa monawada me dawasala nagala yana hot gossip monawada? Hot to a Devani Sammelane da නැත්තම් අපේ කවුද අමාය අධිකාරිගේ ඩිස්කෂන් එකද ඔය වගේ සීන් ගොඩක් ගියා ඉතින් ඒ අතර ඊයේ පෙරේද වුණ නැගලම යන සීන් එක තමයි අපේ මාදවි ඇන්තනි හැමදාමත් අපිට නිවුස් දෙන මාදවි ඇන්තනි එයාගේ අලුත්ම පෙම්වතත් එක්ක පෙම්වතට සම්මානයක් හිමි වෙච්චි නැති ප්‍රශ්නයත් එක්ක Facebook එකේ අවුල බුගින්න ඉතින් ඔය සිද්ධිය තමයි මේ දවස්වල නැගලම යන්නේ රටම ආදරය කරන ගායිකාව අභිෂේකා විමල වීරයි අපේ කසුන් මහේන්ද්‍ර හීනටිගලයි එකතු වෙලා කරපු ලස්සන මියුසික් වීඩියෝ එකකට හම්බෙච්ච මියුසික් දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ් එකේ සිද්ධිය මුල් කරගෙන තමයි මේ සීන් එක යන්නේ. ඉතින් ඕකේ විස්තරය අහන්නකෝ අපිත් එක්ක. පසුගිය සතියේ දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ් 2023 සම්මාන උළෙල පැවැත්තුණා. ඉතින් මේ සම්මාන උළෙලේ කාගෙත් කතාබහට ලක් වූ ප්‍රවෘත්තියක් වුණේ අභිෂේකා විමල වීර ගායනා කරන භූමියට තවම පණ තියෙනවා නම් ගීතයට ජූරියේ විශේෂ සම්මානයක් ලැබීම. නමුත් මෙම සම්මානය ලැබෙන්නේ ගීතයට නොව ගීතයේ මියුසික් වීඩියෝවට. නමුත් සම්මාන ප්‍රදානය අවස්ථාවේ අභිෂේකා විමල වීරට තමයි මෙම සම්මානය ප්‍රදාන කරන්නේ. ඉතින් මේ මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කාගෙත් කතාබහට ලක් වෙන මාධවී වත්සලා ඇන්තනිගේ අලුත්ම පෙම්වතා වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. ඉතින් සම්මාන ප්‍රදානය අවස්ථාවේ කසුන් ඇතුළු පිරිසද අභිෂේකත් එක්ක වේදිකාවට නගිනවා. නමුත් සම්මානය අතටගත් අවස්ථාවේ අභිෂේකා සිය කණ්ඩායම ගැන මතක් නොකර තමන්ගේ ගීතය ගැන අදහස් පළ කර එම ගීතයේ පසුබිම් කතාවත් ප්‍රකාශයට පත් කරනවා. ඉන් අනතුරුව තමයි මෙම ගැටුම ආරම්භ වෙන්නේ. ඉතින් සම්මාන ප්‍රදානයට පසුව කසුන් මහේන්ද්‍ර එයාගේ මුහුණු පොතේ සැර කතාවක් පළ කරනවා. ඒ අභිෂේකාගේ එම ක්‍රියාව සම්පූර්ණයෙන් හෙලා දකිමින්. ඉතින් ඔහු පවසන්නේ මේ සම්මානය හිමිවෙන්නේ ගීතයට නොව ගීතයේ මියුසික් වීඩියෝවට බවයි. නමුත් එහි රචිකාවිය ගායිකාව හැසුරුනේ සහ ඈ වර්ධවා වටහාගෙන ඇත්තේ එම ජූරි විශේෂ සම්මානය ගායනය සඳහා පමණක් ඇයට ලැබුණු එකක් හැටියටයි. මේක ලැබුණේ මියුසික් වීඩියෝවට. භූමියට තවම පණ තියෙනවා මියුසික් වීඩියෝවේ සංකල්පය තීර රචනය අධ්‍යක්ෂණය රංග වින්‍යාසය පසුතල සැකසුම් අදහස භූමි හරේන්ද්‍රන් හැර අශේන් ඩයස් ඇතුළු අනෙකුත් සියලු නළු නිලි වර්ණය විතරක් නෙමෙයි සම නිෂ්පාදනය කරන්නෙත් මම. ඒ තමයි කසුන්ගේ අදහස්. ඉතින් කසුන්ගේ මේ ෆේස්බුක් පෝස්ට් එකට පස්සේ කසුන්ගේ ආදරණීය පෙම්වතිය එහෙමත් නැත්තම් කවුරුත් දන්න මාධවි සැර අදහස් කිහිපයක් අභිෂේකාට විරුද්ධව මුහුණු පොතේ පළ කරනවා. ඉතින් මේක දැකපු ගොඩක් අය කියන්නේ කසුන්ට මේ ගැන අදහස් දැක්වීමේ අයිතිය තිබුණත් මාධවීට මේ ගැන අදහස් දැක්වීමේ කිසිම අයිතියක් නැති බවයි. ඉතින් මෙම සිද්ධියෙන් පස්සේ කසුන් මාධවි සහ අභිෂේකා ගොඩක් අයගේ විවේචනයට ලක් වුණා. නමුත් පසුව අභිෂේකා එම සිද්ධියට සමාව ඉල්ලා සිටියත් දැකගන්නට ලැබුණා. කොහොමින් කොහොම හරි දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ් එකේ ලැබුණු මෙම ජූරි සම්මානයට මේ කලාකරුවන් ඇනකොටා ගන්නා ආකාරය බලා සිටි ජනතාව නම් අදහස් ප්‍රකාශ කර සිටියේ බොහෝමත් කනස්සලු ස්වරූපයකින්. මට එක දෙයක් කියන්න ඕනේ. හැමෝම හිතන් ඉන්නවා මේ සින්දු භූමියට තාම පණ තියනවා එක්තරා පාර්ශ්වයක් වෙනුවෙන් විතරක් හැදිච්ච සින්දුවක් කියලා. ඒක එහෙම නෙමෙයි. එක දවසක මගේ ජීවිතේ වෙච්ච හරිම පෞද්ගලික අත්දැකීමක් මගේ මිත්‍රියකට. ඇයට දරුවෝ නැහැ. ඇයගේ හැණියක්. ඉතින් ඇගේ යහළු ඇගේ වටපිටේ ඉන්න හැමෝම ඇගේ අහනවා ගෑණියෙක්ද අම්මා කෙනෙක් වෙන්න බැරි නම් කියලා. අම්මා කෙනෙක් වෙන්න බැරි නම් ඔයා ගෑණියෙක්ද කියලා අහනවා. ඉතින් මගේ හොඳ මෙයාලෙක් ඇය වෙනුවෙන් තමයි මම මේ සින්දුව ලිව්වේ. මෙතනදී භූමිව තෝරගත්තේයි අශාන තෝරගත්තේයි කියලා ගොඩක් අක්කිය මගෙන් ඇහැව්වා. මං හිතනවා භූමි වගේ අය ගත්තොත් එහෙම භූමිම මට කියලා තියෙනවා.
මානසික ශරීරය සහ ශාරීරික ශරීරය කියලා දෙකක් තියෙනවා. එතකොට මානසිකව අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.